चैनल आदर बेकिंग पाउडर लुनु रसानु අපි දැන් බලමු ටෙම්පරාදුවට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපිට අවශ්‍ය වෙනවා සිහින කපාගත්ත බීලුණු ටික ඊළඟට සුදු ලුණු මෙතන තියෙන අමු මිරිස් සිහින කපාගෙන අර පිංචා වියලි මිරිස් කඩලා මේ විදිහට කෑලි වලට කපාගත්ත මම ඊළඟට ඕනේ වෙනවා අබ ඇට තේ හැදි භාගයක් සූදුරු තේ හැදි භාගයක් ලුණු රස අනුව ඊළඟට අපිට පොල් තෙල් අවශ්‍ය වෙනවා අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා අපි මුලින්ම පාන් පිටි ටිකට බේකින් පවුඩර් තේ හැන්දක් මේ විදිහට එකතු කරගමු ඊළඟට අපි වතුර මේ විදිහට ටික ටික එකතු කරලා අතෙන් හොඳට කලවම් කරගමු वहला අපි දැන් ටෙම්පරාදුව හදාගමු වාතනයක් රත් වෙන්න තියලා අපි ඒකට තෙල් මේස් ඇඳි දෙකක් පමණ මේ විදිහට එකතු කරගමු තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඒකට අබ තේ හැඳි භාගෙකුයි සුදුරු තේ හැඳි භාගෙකුයි එකතු කරගමු අපි දැන් ඒකට සිහින කපාගත්ත සුදුරු టెంపరాడు ఎకతు කරලා හොඳින් කලවම් කරගමු ඊට පස්සේ අපිට පුළුවන් තවත් පැය කාලක් පමණ මේ විදියට වහලා තියාගන්න මේ විදියට టెంపరాడు ఎకతు කරලා හොඳින් කලවම් කරගමු කලවම් කරගත්තට පස්සේ අපි කලින් විදියටම තව පැය කාලක් පමණ මේ විදියට වහලා තියාගමු මේ තියෙන මන් ටිකක් වෙලා වහලා තියාගත්තු තෝසෙ මිශ්‍රණය අපි දැන් තෝසෙ ටික හදාගමු අපි දැන් pan එකට මේ විදියට තෙල් ටිකක් දාගමු අපි දැන් තෝසෙ මිශ්‍රණය ටික මේ විදියට එකතු කරගමු මේ විදියට අපිට පුළුවන් හැන්දෙන්න රවුම් කරගන්න
අපිට දැන් පුළුවන් අනිත් පැත්තත් හරව ගන්න. බලන්න. මේ ගාන්න දෙපැත්තම හොඳට හැදුනට පස්සේ අපිට පුළුවන් ඉතින් අයින් කරගන්න බලන්න. තව එකක් වලට හදලා පෙන්නන්නම්. අපිට කරන්ට් එකක් නැහැ මම ටිකක් අලුවනේ මේ හදන්නේ. මේ විදිහට දාලා දැන් මේක මේ විදිහට රවුම් කරගමු. මේ විදිහට අපි ඔක්කොම තෝස ටික හදාගමු. මේ බලන්න. ඒක ඇත්තම මේ විදිහට ලස්සනට නිකන් येने मांगा दहा दागते तो से बालाने बड़ा क्लास्सन आये ये वागे में बड़ा क्लास्स आये तो वाला टाइप गेदर दी मेवी दीरे पहासुए मरासे दे तो से हा दागन पलवा में बालाने अपने बड़ी वेला वागी येने पौड़ी वेला वागी तो वाला टाइप आत्री ये टे उदे टे मेवी दीरे टे रासे दे तो से हा दला खाने पलवा म සම්බෝලෙක හදාගත්තා ඔයාලට පුළුවන් මේ විදිහට සම්බෝලයක් මම කොච්චි දාලා තමයි සම්බෝලිය හදාගත්තේ ඔයාලට සම්බෝලියක් නැත්නම් හොදි එකක් හදාගන්න පුළුවන් බලත් එහෙනම් මේ විදිහට තෝසි හදලා රස බලන්න ඒ වගේම තෝසි සම්බෝලයක් හදාගත්තම ඔයාලට තෝසි තවත් රසට කන්න පුළුවන් එහෙනම් මම ඊළඟ දවසේ තවත් මේ වගේ රසවත් ආහාරයක් සමගින් ඔයාලත් එක්ක එකතු වෙනවා